සුබෝදෑසනක් විශේෂයෙන්ම අද දවසේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ මාධ්‍ය සඳහා අද දවසේදී ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙනවා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඩුගොඩ ගරු මන්ත්‍රීතුමා විශේෂයෙන්ම මේ දිනවල අපි දන්නවා අපි පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි නාම යෝජනා බාර දීලා මුළු ලංකාවේම තියෙන පළාත් පාලන ආයතන වලින් පළාත් පාලන ආයතන 252කට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පොහොට්ටුවෙන් තරඟ කරන්න අපි සියලුම නාම යෝජනා බාර දුන්නා. ඒ නාම යෝජනා වල කිසිම නාම යෝජනා පත්‍රයක් අපේ ප්‍රතික්ෂේප වුණේ නැහැ. ඒවා හරි ආකාරව පක්ෂ මූලස්ථානයට අපි ගෙන්නලා ඒ වගකීම හරියට පක්ෂයක් හැට අපි ඉටු කරලා තිනවා. ඒ වගේම තමයි අපි වෙනත් විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල තවත් අපිත් එක්ක සංධානගත වෙලා තියෙන පක්ෂත් එක්ක සංධාන හැටියට වෙන වෙනම තරඟ කරනවා වෙනත් ලකුණු වලින්. එතකොට අපි ඒ සියලුම ආයතනවල විශේෂයෙන්ම මේ මැතිවරණයේදී අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපේ ජයග්‍රහණය ලබා ගැනීමට අවශ්‍ය කරන ගම් මට්ටමින් බිම් මට්ටමින් වැඩපිළිවෙල මේ දවස්වල අපි ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම මේක කොට්ටාසයකට අයිති මැතිවරණයක්. 2018 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි ඓතිහාසික ජයග්‍රහණයක් ලැබුවා. ඒ ජයග්‍රහණය වගේම අපි මෙවරත් අපි බලාපොරොත්තු වෙනවා අපේ මේ ප්‍රදේශ විශේෂයෙන්ම පළාත් පාලන ආයතනවල ජයග්‍රහණය ලබා ගැනීම සඳහා. ඉතින් අපි දන්නවා අපිට නොයෙක් විදිහේ රජයක් හැටියට චෝදනාවල් එල්ල කරනවා. මේ ඡන්දය කල් දාන්න හදනවා නොයෙක් ප්‍රශ්න කියලා. ඉතින් අපි පැහැදිලිව කියනවා අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි පක්ෂය හැට අපි ලෑස්ති ඡන්දෙට. අපි තමයි පළමුවෙන්ම නාම යෝජනාවලට අප මුදල් තන්පත් කරේ. අපි තමයි පළමුවෙන්ම නාම යෝජනා පත්‍ර ගිහිල්ලා දිස්ත්‍රික්වල තේරීම් බාර නිලධාරීන්ට බාර දුන්නේ. අපි තමයි අපේ සංවිධාන ජාලයේ ශක්තිවත්ව අරගෙන ගියේ. ඒ නිසා අපි කියන්නේ අපි කිසි ගැටලුවක් නැහැ. මාර්තු මාසේ 9 වෙනිදා දිනය නියම කරලා තියෙනවා. අපි එන්න ලුකලේකට අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒක කොහොමද? මම රටේදි සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උන්ඩියල් සල්ලි යවන්න එපා කියලා. උන්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි යවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි කොටක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්.